අයිබවන් ඔබට සුප තවසක් වේවා. වසරකට වරක් කුදාවන ප්‍රබල සරස්වති යෝගය. ප්‍රබල සරස්වති යෝග දෙකක් සැප්තැම්බර් මාසේ සහ ඔක්තෝබර් මාසේ යෙදීමට නියමිතයි. එ අනුව සැප්තැම්බර් මාස 25 වැනි බුද දින උදේ 6:06ට නැගෙනහිර බලා අකුර කියවීමට යහපත් සරස්වති යෝගයක් යෙදෙනවා. උක්හකරු, කිරිබත්, කැවිලි, පොළතුරු, ගිතෙල්, මී පැණි, බෙලිකොළ, සමන් පිච්චමල්, ගිතෙල් පහනක් ආදිය සරස්වති දේවියට පුදා අකුර කියවීම යහපති. මේ මොහොතේ අද නැගත 8වක තිතිය කන්‍යා ලග්නය උදා වේ ලැබෙනවා. තමාගේ අති උච්ච රාශිය වූ කන්‍යා රාශියට පැමිණි බුදගේ තත්කාල හෝරාවෙන් හා පංචම කාල හෝරාවෙන් මේ නැගත යෙදී තිබෙනවා. මෙවැනි සරස්වති යෝග යෙදෙන ආකාරය මොහොත චින්තාමානියේ මෙසේ කවියකින් සඳහන් වී තිබෙනවා. සිය තුඟුරැස් සිටියත් ග්‍රහයෙකුගේ සිය දින හෝරාලත් කල ඔහුගේ විය සරසවි මෙලෙසින් සත්‍යෝගේ කිය විය අකුරුත් නුනුවන නැනගේ. මේ නැකතෙන් අකුරු කියවීම මහා උගතුන් වෛද්‍ය නීතිඥ ග්‍රන්ථ කදවරුන් කාව්‍ය විශාරදයින් බිහිවීමට හේතු වනවා. මෙය කැති උද්‍රපල් උද්‍රසල සිත මුවසිරස දෙනට මුල මා අස්විත පුනවස පුව පුටප විස අනුර උද්‍ර පුටප පුෂයන නැකැත් හිමියන්ට ඉතා සේහුම් වනවා. එසේම එළබෙන ඔක්තෝබර් මස 9වැනි බුද දිනද උදේ 6:04ට නැගෙනහිර බලා ඉහත කිය අන්දමට පූජාව පවත්වා අකුර කියවීම යහපති. ලිවීම කියවීම භාෂා හා සාහිත්‍ය විෂයන් වලට පහළ පන්තිවල සිට දක්ෂතාවෙන් ඉගෙනීම කළ හැකි වනවා. මේ නැකතින් වඩා සුබඵල උදා කරන්නේ දෙට, රේවති, අස්ලිස, පූනවස, විස, පුවපුටප, සිත, මුවසිරස, දෙනට, කැටි, උද්‍රපල්, උද්‍රසල, පුවපල්, බෙරද, පුවසල යන නැකැත් හිමි අයටයි. මේ නැකැත් දින දෙකටම දින ශුද්ධිය නැත. එහෙත් මෙවැනි සරස්වති යෝග උදාවන විට දින ශුද්ධිය නැති උපත් සියලු අශුභඵල මගහැරෙනවා. ඉතින් තවත් මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා ඔබ තවමත් අපගේ YouTube චැනලේ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකනය ක්‍රියාත්මක කර